Lak terana, buat kita eh agi rata kena ke kumak. Kamu nasir itu matikai, Rajiv Endar insan yang begitu parana udde, api karena ganana apa, misalnya ngawdar nekala, rata janata agi sauke penting, evakum sauke sesri atiwin arbud sambandi, Rajiv Endar insan yang begitu itu, akanda aragalek nirdavela hitiya, etatya niverdikaran. Misalnya matuvece ආර්ථික සමාජමය සහ දේශපාලනික අර්බුදයක් එක්ක ඉතිහාසයේ කවරදාවත් මුහුණ නොදුන්න විදිහේ අර්බුද ගණනාවකට සෞඛ්‍ය ශාස්ත්‍රයේ විදිහට පහුගිය කාලය තුල අපි මුහුණ දුන්නා. ඒ තත්ත්වය තාමත් සම්පූර්ණයෙන්ම නිවැරදි වෙලා නැහැ, සාමාන්‍යකරණයටපත් වෙලා නැහැ. ඒ තත්ත්වය යටතේ තමයි අලුත් අවුරුද්දක් අපි ආරම්භ කරන්නේ. පහුගිය කාලය තුල දිගින් දිගටම හර නැගුවා මේ රටේ පවතින ඖෂධ අර්බුදයේ සම්බන්ධයෙන් එක පැත්තකින් ඖෂධ හිඟය පෞද්ගලික රෝහල් වල වගේම රජයේ රෝහල් වල අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වන ඖෂධ හිඟය අනිත් පැත්තෙන් ජනතාවට දරා ගන්න බැරි විදිහට අහසොස්සට ඉහළ ගිහිල්ලා තියෙන ඖෂධ මිල ඒ වගේම පෞද්ගලික රෝහල් වල විශේෂයෙන්ම මිල සම්බන්ධයෙන් විශේෂයෙන්ම රෝගී ඒ ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන අසාධාරණ තත්ත්වයන් සම්බන්ධයෙන් නිරන්තර පැමිණෙන වාතාවරණයක ඒ වගේම මේ තත්ත්වයන් දෙකම යටතේ කියන්නේ මිල සහ හිඟය කියන දෙකට එහා ගිහිල්ලා බංකොලොත් වෙච්ච රටක කියන්නේ රජයේ විසින්ම ප්‍රකාශයටපත් කරලා තියෙන බංකොලොත් වෙච්ච රටක ඒක නිල වශයෙන් ප්‍රකාශයටපත් වෙලා තියෙන මොහොතක පවා ඖෂධ සහ මේ උපකරණ මිලදී ගැනීමේදී ක්‍රියාවලියේදී එල්ලෙන චෝදනා විශේෂයෙන්ම මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අක්‍රමිකතාවයන් සිද්ධ වෙන හොරකම් සම්බන්ධයෙන් එල්ලෙන චෝදනා අඩුවක් නැතුව එදා වගේම මේ මොහොතෙත් එල්ල වෙන පසුබිමක තමයි අපි පරණ අවුරුද්ද ඉවර කරේ. අනිත් පැත්තෙන් අපි මන්දපෝෂණය ගැන කතා කළා මේ රටේ කුඩා දරුවන්ගේ විතරක් නෙමෙයි වැඩිහිටියන්ගේ පවා විශේෂයෙන්ම ආර්ථික අර්බුදයත් එක්ක ඇතිවෙච්ච ප්‍රශ්නත් එක්ක මන්දපෝෂණය සම්බන්ධයෙන් වෙන කවරදාටත් වඩා ඒ කියන්නේ ඉතිහාසයේ අපි මන්දපෝෂණය කියන වචනේ අහපු නැති ප්‍රදේශවල පවා ගාල්ල මාතර අනුරාධපුර පොළොන්නරුව වගේ දිස්ත්‍රික්කවල පවා මන්දපෝෂණය කතා කරන තැනට මන්දපෝෂණය කියන එක මාතෘකාව බවට පත් වෙන තැනට පහුගිය කාලේ ගමන් කළා. පෞල් සෞඛ්‍ය කාර්යාංශයේ දත්ත සංඛ්‍යාලය ගැන ගත්තත් මන්දපෝෂණ තත්ත්වය 2021කට සාපේක්ෂව 22 අවුරුද්දේ 2%කට වැඩි ප්‍රමාණයකින් වැඩි උනායි කියන එක සංඛ්‍යාලයකන සහිත ඔප් වෙලා තියෙන පසුබිමක ඒ තත්ත්වය නිවැරදි වීම සඳහා හරි මඟ පෙන්වීමක් එහෙම නැත්නම් හරි ප්‍රකාශනයක් මේ දක්වාම හරි විදියට ක්‍රියාත්මක වෙනවා පේන්නේ නැති මොහොතක තමයි අපි පරණ අවුරුද්ද නිමා කළේ. අනිත් පැත්තෙන් අපේ පර්යන්තයේ තියෙන රෝහල් ටික බිඳ වැටීමේ විශාල අවදානමකට මුහුණ දීලා තියෙන මොහොතක තමයි අපි පරණ අවුරුද්ද නිමා කළා අලුත් අවුරුද්දට ප්‍රවේශ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරු රට හැරදා යාම, ඒ වගේම වෛද්‍යවරුන් රට හැරදා යාම, ඒ හරහා පර්යන්තයේ තියෙන විශේෂඥ වෛද්‍ය ඒකක බිඳ වැටීම පර්යන්තෙන් එහා ගිහිල්ලා අනුරාධපුරයේ වගේ ශික්ෂණ රෝහල් වල පවා සමහර එකක වැහිලා යන තැනට වැඩ සිද්ධ වීම ඒ සියල්ල සම්බන්ධයෙන් මේක වෙනවයි කියලා අපි අනුතුරු වගවල තියෙද්දි බලධාරීන් විසින් දිගින් දිගටම නිද්‍රාශීලී ප්‍රතිචාරයෙන් මේ සඳහා දක්වමින් තියෙන මොහොතක තමයි අපි පරණ අවුරුද්ද නිමා කළේ. මේ වගේ ප්‍රශ්න ගණනාවක් එක්ක අපි පරණ අවුරුද්ද නිමා කළාට පස්සේ මේ අලුත් අවුරුද්දකට අපි ඇවිල්ලා තිනවා අලුත් අවුරුද්ද සේරම අපි සාම්ප්‍රදායිකව අපි අලුත් අවුරුද්ද තුල නැවුම් බලාපොරොත්තුත් එක්ක නැවුම් අපේක්ෂාවන් එක්ක නැවුම් ප්‍රවේශයක් එක්ක ඉදිරියට ගමන් කිරීම සමයි අපේ ජාතියේ අපේ සාමාන්‍ය සම්ප්‍රදාය වෙලා තියෙන්නේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් අපි මේ තත්ත්වයේ යටතේ පවා අපි විශ්වාස කරනවා අඩුම ගානේ මේ අලුත් අවුරුද්ද තුලත් මේ කියන ප්‍රශ්න සම්බන්ධයෙන් බලධාරීන්ගේ ඇස්කන් ඇසේවා ඇරේවා ඒ ඇයට මේ සම්බන්ධයෙන් මේ රටේ තියෙන මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ තුල උද්ගත වෙලා තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් වඩා සබුද්ධිකව මේ ප්‍රශ්න ග්‍රහණය කරගන්න ඒ ශක්තිය ඒ වගේම ඒ අවශ්‍යතාවයේ ඕනකම ඇති වෙන්න කියන එක අපි ප්‍රාර්ථනාවක් විදිහට කරනවා. ඒ ප්‍රාර්ථනාවක් කියන එකෙන් එහාට ගිහිල්ලා ඒක යථාර්ථයක් බවට පත් කරන්න අවශ්‍ය කරන බලපෑම් කණ්ඩායමක් විදිහට රජයේ වෛද්‍යාරින් සංගම විදිහට දිගින් දිගට මේ සඳහා අවශ්‍ය මැදිහත්වීම් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතෙන්දි විශේෂයෙන්ම අපි පහුගිය කාලය තුල දැක්කා ඩොලර් එක ඉහළ යාමත් එක්ක ඖෂධ මිල විශේෂයෙන් පෞද්ගලිකාංශය තුල සේවාවන් වලට අය කරන මිල
එවගේම ඖෂධ වෙල මිල ඉතාම අසාමාන්‍ය ප්‍රතිශත වලින් ඉහළ ගිහිල්ලා තිබුණා. අපි පෙන්වලා දුන්නා සමහර ඖෂධ 100 400 සමහර 500 කට එහා පැත්තේ ප්‍රමාණයකින් මිල වැඩි වෙලා තිබුණා. ඒතකොට නමුත් අපි තාම දකින්නේ නැහැ දැන් අපි එදා රුපියල් 200 තිබිච්ච ඩොලරේක රුපියල් 400 380 මට්ටමට වැඩි වෙච්ච අවස්ථාව අපි දැක්කා. දැන් ඒක නැවත රුපියල් 300 මට්ටමට ළඟා වෙමින් තියෙන මොහොතක ඒ ඩොලර් එක අඩු වීමේ වාසිය තවමත් ජනතාවට මේ බෙහෙත් මිල අඩු කිරීම හරහා ඇවිල්ලා තිනවා කියලා අපිට පේන්නේ නැහැ. පෞද්ගලික රෝහල්වල ගාස්තු අඩු කිරීම හරහා ඒක සිද්ධ වෙනවා කියලා අපිට පේන්නේ නැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම අලුත් අවුරුද්දේ අපි බලධාරීන්ට අවධාරණය කරන කාරණේ තමයි ඖෂධ හිඟය දුරු කිරීම, එහෙම නැත්නම් ඖෂධ හිඟයට කඩිනම් විසඳුම් ලබා දීම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය සාමාන්‍යකරණයට ලක් කිරීම කියන කාරණයට අමතරව විශේෂයෙන් මේ පෞද්ගලිකාංශයේ තියෙන මේ රෝහල්වල ඖෂධ විතරක් නෙමේ මේ සේවාවන් වල පෞද්ගලික රෝහල්වල තියෙන ඒ සේවාවන් සම්බන්ධයෙන් යම් මිල සම්බන්ධයෙන් යම් තීන්දුව తీරන ගත යුතුයි. මොකද මේ පහුගිය කාලය තුල මේ මිල වැඩිවීම මේ වෙනකොට අපි අනිවාර්යෙන් විශ්වාස කරනවා මේ ඩොලර් එකට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හරහා ලැබිච්ච වාසිය රෝගීන්ට යන්න ඕනයි කියන කාරණේ. එතෙන් විශේෂයෙන්ම අපි රජයට යෝජනා කළා මේ මිල නියාමනය සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරියේ තියෙන කමිටු සක්‍රිය කළා. ඒ කමිටු වහාම රැස් කළා. ඒ කමිටු හරහා වහාම ප්‍රකාශයට පත් කරන්න කියලා මේ අපිට තියෙන අත්‍යවශ්‍ය ඖෂධ සඳහා මේ මිල නියාමනය කිරීමේ ක්‍රමවේදය වඩා ශක්තිමත් කළා. ඖෂධ මිල අඩු කළා වහාම ප්‍රකාශයට පත් කළ යුතුයි කියලා අලුත් අවුරුද්දේ අපි අවධාරණය කරනවා. ඒ වගේම පහුගිය කාලේ අපි කතා කරපු ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන ප්‍රශ්නයක් තමයි වෛද්‍යවරු ඇතුළු වෘත්තිකයන්ට වෙච්ච ලොකුම අසාධාරණයක් තමයි මේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඇති වෙච්ච තත්ත්වය. ඒක රජයේ පැත්තෙන් දිගින් දිගටම දුන්න පොරොන්දුව තමයි IMF එක එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළවෙනි සමාලෝචන අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අවශ්‍ය වෙනස්කම් කරනවායි කියලා. ඒ පොරොන්දුව නැවත අපි සිහිපත් කරනවා අලුත් අවුරුද්දේ රජයට. ඒ වගේම බලධාරීන්ගෙන් අපි ඉල්ලනවා වහාම මේ සම්බන්ධයෙන් රජයේ අන්තර්කාලීන වැඩපිළිවෙළ මොකක්ද කියන එක රටට ප්‍රකාශකපත් කරන්න. වෘත්තිකයන්ට ඒ ලබා දෙන රටට ලබා දෙන ඒ සහන මොනවද, මේ බදුපති යත් ඇතුළු වෙනස්කම් මොනවද කියන එක ප්‍රකාශිතපත් කළා. ඒ මේ තියෙන නොසන්සුන් බව වෘත්තිකයන් අතර තියෙන දුරු කිරීම හරහා සේවා කාණ්ඩය විශේෂම සෞඛ්‍ය විතරක් නෙමෙයි අධ්‍යාපනය තුලත් අර්බුද ගණනාවක් අද මතුවලා තිනවා. අනිකුත් කර්මාන්තාංශයේ බැංකු ශේෂ්ත්‍රය අතුරු ශේෂ්ත්‍ර ගණනාවක් අර්බුද මතුවලා තිනවා. ඒ අර්බුද සමනය කිරීම සඳහා රජයේ පැත්තෙන් මේ සඳහා ඉදිරිපත් කරන විසඳුම් මොකක්ද කියන එක වහාම ප්‍රකාශිතපත් විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒක පැත්ත. අනිත් පැත්තෙන් අපි අවුරුද්ද නිමා කරනකොට රටේ තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තමයි ප්‍රතිසස්ත පනත. මේ පනත අපි පැහැදිලිවම කිව්වා මේ පනත සකස් කළේ කවුද කියන එක රටට එළිදරව් වෙන්න ඕනයි කියන එක. මොකද මේ පනත බයක් සැකක් නැතුව මේ වගේ පනතක් එළියට දාන්න, මේ පනත මේ විදිහට ප්‍රකාශයට පත් කරන්න හයියක් තිබුණේ කාටද කියන එක සම්බන්ධයෙන්, එහෙම නැත්නම් මේ පනත කවුද මේ පිටිපස්සේ ඉන්න මහමුලකරුවන් කියන එක රටට හෙළිදරව් වීම රටේ අනාගතය පැත්තේ සුබදායි දෙයක් විදිහට අපි විශ්වාස කරනවා. ඒ නිසා වෘත්තීය සමිති වලට විතරක් නෙමෙයි ජනමාධ්‍යවේදීන්ට විතරක් නෙමෙයි මේ රටේ සමස්ත පුරවැසියන්ට පක්ෂ ભેදයකින් තොරව ආගම් ભેදයකින් ඒ වගේම අපි කතා කරන භාෂාව පිළිබඳ ජාතිය පිළිබඳ ભેදයකින් තොරව රටේ සියලුම පුරවැසියන්ගේ අයිතිවාසිකම් සීමා වෙන මේ දක්වා එළිදරව් වෙලා තියෙන තොරතුරු අනුව ඉතිහාසයේ මේ දක්වා එළිදක්වපු දැවැන්තම එහෙම නැත්නම් භයානකම මර්ධනකාරී පනත. ඒතොර මේ පනත මේ තියෙන තත්ත්වයෙන් ඉදිරියට ගෙන යාම වහාම නැවැත්විය යුතුයි කියලා රජ්‍ය බණ්ඩාරික සංගම විතරක් නෙමෙයි මේ රටේ සියලුම පුරවැසියන් විදේශ ජාත්‍යන්තර සංවිධාන පවා මේ වෙනකොට හඬා වැඩි කරලා තියෙන නිසා රජයට තමන්ගේ රටේ පුරවැසියන් පිළිබඳ වගකීමක් තියෙනවා අපි විශ්වාස කරන වහාම මේ ප්‍රතිසස්ස පනත මේ තියෙන ආකාරයෙන් ඉදිරියට ගෙන යාම නොකළ යුතුයි. ඒ සම්බන්ධයෙන් ඇති කරගත හැකි පුළුල්ම එකඟතාවයන් මොකද්ද, මේ පනත ඉස්සරහට ගෙනියනවා නැද්ද කියලා මුලින් තීරණය කරන්න ඕනේ. මොකද මේ සියල්ල අරහා මේ රටේ පුරවැසියන්ට මර්ධනය ගෙන එනවා නම් ඒ හැම අවස්ථාවකදීම ඉතිහාසයේ අපි හැදෑරුවොත් ඒ අවසානයේදී මේ ආණ්ඩුවට අත් වෙලා තියෙන්නේ ඒක නම් ඒ අයගේ විසඳුම් වෙලා තියෙන්නේ ඒ අයට ඉතිහාසයේ කුණු බක්කිය තමයි උරුම වෙලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ කියන කාරණා සියල්ලත් එක්ක මේ සියල්ල නිවැරදි වෙච්ච අලුත් අවුරුද්දක් බවට මේ අවුරුද්ද පත් වේ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා රජ්‍ය බණ්ඩාරික සංගමයේ විදිහට මේ පවතින තත්ත්වයෙන් ඉදිරියට ගෙන යාම සඳහා රජය බලධාරීන් ගන්න ඕනම තීරණයක් සම්බන්ධයෙන් අපේ දැවැන්ත විරෝධතාවය අපි පළ කරන්නේ කිසිසේත් පසුබට වෙන්නේ නැහැ. ඒ වගේම මේ සම්බන්ධයෙන් අපි අවධාරණය කරනවා විශේෂයෙන් බලධාරීන්ට මේ තත්ත්වය නිවැරදි කිරීම සඳහා තියෙන වගකීම. ඒ සම්බන්ධයෙන් රජ්‍ය බණ්ඩාරික සංගමයේ විදිහට අපිට දෙන්න පුළුවන් සහයෝගයක් අවශ්‍ය නැහැ සහයෝගය. ඒ වගේම මැදිහත් වීම අවශ්‍ය නැහැ මැදිහත් වීම උපරිමයෙන් ලබා දෙන්න මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය වෙනුවෙන් මේ රටේ සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරය වෙනුවෙන් එතෙන්ට ගමන් කිරීම සඳහා අපි දෙවරක් හිතන්නේ නැහැ කියන පණිවිඩය මේ අවුරුද්දේ ලබා දෙන්න අපි කැමතියි. බොහොම ස්තුතියි.
නා වසරේදී මේ අලුත් අවුරුද්දේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට අපි ඔබ මුණ ගැහෙන ඔබ ඉදිරියට එන පළමු අවස්ථාව මේ. අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ රටක් විදිහට මේ වෙනකම් මුහුණ දෙමින් තිබෙන්නේ දැඩි අර්බුදකාරී තත්ත්වයකට. රටක් විදිහට අපේ රටේ ඉතිහාසයේ මීට පෙර අපි මුහුණ නොදුන්නු තරමේ සමාජ ආර්ථික දේශපාලන අර්බුදයකට ගැටලු ගණනාවකට රටක් විදිහට මුහුණ දෙමින් පවතින මොහොතක්. ඒ ගැටලු විසඳිලා රට නැවත ප්‍රකෘති තත්ත්වයටපත් වෙන රට නැවත පෙර තිබූ තත්ත්වයටපත් වෙන දවසක් ගැනවත් තාම පුරෝකථනය කරන්න ඒ ගැන අනායවැකි කියන්න නොහැකි කාලවකවානුවක් අපි ගත කරමින් පවතින්නේ. එහිදී වෛද්‍යවරුන් විදිහට මේ රටේ සෞඛ්‍ය සේවාව විදිහට ඒ වගේම මේ රටේ වෘත්තීය වේදීන් විදිහට දැවන්ත අභියෝග ගැටලු ගණනාවකට මුහුණ දෙමින් පවතින මොහොතක් මේ. එක පැත්තකින් අසාධාරණ සහ අත්නොමතික පද සංශෝධන ආණ්ඩුව විසින්ම පොරොන්දු වුණු අන්තර්වාර විසඳුම ඒ වගේම ඒ සම්පූර්ණ විසඳුම් මාලාව ලබා දීම දිනෙන් දින මගහරමින් වගකීම් විරහිත විදිහට ආණ්ඩුව දිගින් දිගටම හැසිරෙන ආකාරයක් අපි දකිනවා. එක පැත්තකින් ප්‍රතිත්‍රස්ත පනත ඒ වගේම ප්‍රතිත්‍රස්ත පනත පාදක කරගන්මින් එය පදනම් කරගන්මින් මේ රටේ වෘත්තීය සමිති මේ රටේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ගේ අයිතීන් මර්ධනය කරන්නට මේ ආණ්ඩුව පිඹුරුපත් සකසමින් පවතින මොහොතක් මේ. ඒ වගේම අනිත් පැත්තෙන් මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව දැවැන්ත අභියෝග ගණනාවකට මුහුණ දෙමින් ඒ හරහා ඒ අභියෝග විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වගකීම්යුත්තන් තමන්ගේ කැපවීම ඉෂ්ට නොකරන මොහොතකදී මේ රටේ සෞඛ්‍ය සේවාව බිඳවැටීමේ අනතුරක අවධානමක සිටින මොහොතක් මේ. අපි දන්නවා ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව මේ රටේ සියලු ජනතාවට ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා මේ රටේ සෞඛ්‍ය සේවකින් මේ රටේ වෛද්‍යවරුන් අනෙකුත් සෞඛ්‍ය කාර්මල්‍ය දැවැන්ත කැපකිරීමක් සිදු කරමින් තිබෙනවා. මේ ඔබ අපි හමු වෙන මේ අර්බුදකාරී මොහොතේ පවා නමුත් එක පැත්තකින් ආර්ථික අර්බුදය තියෙනවා අනිත් පැත්තෙන් ඖෂධ හිඟය ඖෂධ අර්බුදය තියෙනවා ඒ වගේම ඉන්ධන අර්බුදය තාමත් අවසන් වෙලා නැහැ ඒ වගේම වෛද්‍යවරුන් නැතුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වේගයේ මේ ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක අනාගතය ගැන තියෙන අවිනිශ්චිතතාවයත් එක්ක වේගයෙන් රටහැර යමින් පවතිනවා ඒ වගේම සෞඛ්‍ය පද්ධතියේ තියෙන පරිපාලනමය ගැටලු එන්න එන්න උඩු දුවනවා මේ සියල්ලත් එක්ක මෙරටේ සෞඛ්‍ය පද්ධතිය දැවැන්ත අර්බුදයක දැවැන්ත කඩාවැටීමක මුව විට තිබෙන ආකාරයක් තමයි අපි දකින්නේ. දැන් මේ ඖෂධ අර්බුදය කියන කාරණය මේ වන විට මාතෘකාවක් විදිහට කරලියෙන් ටිකක් ඈත් වෙලා ගියාට මේ වන විට ප්‍රශ්නයක් විදිහට සමහර අය අමතක කරාට අමතක කරන්න උත්සාහ කරාට මේ රටේ වෛද්‍යවරු විදිහට මේ රටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විදිහට අපි දකින කාරණේ තමයි තාමත් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට නැත්නම් ආණ්ඩුවට හැකි වෙලා නැහැ ඖෂධ අර්බුදයට පවතින ස්ථිර සාර විසඳුම් ලබා දෙන්න. දැන් පහුගිය අවුරුද්දේ අග භාගයේ වෙනකොට අපි කතා කරා ඖෂධ වර්ග 80ක් 90ක් පමණ සම්පූර්ණයෙන් පද්ධතියෙන් නැහැ කියලා. මේ අවුරුද්දේ මුල වෙනකොට මේ තත්ත්වය ඖෂධ වර්ග 120ක් දක්වා ඉහළට ගියා. ඊට පස්සේ අපි කතා කරා ඖෂධ වර්ග 150කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම පද්ධතිය තුල තොග නැහැ. ඖෂධ විතරක් නෙමෙයි රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ ටික ලබා දෙන්න විදිහක් නැහැ. අනිත් පැත්තෙන් ශල්‍යකර්ම සහ අනිකුත් වෛද්‍ය ඒ ප්‍රොසීඩියර්ස් ටික කරගන්න නැත්නම් ඒ ශල්‍යකර්ම ආදිය කරගන්න අවශ්‍ය කරන වෛද්‍ය උපකරණ ශල්‍ය උපකරණ ටික රෝහල් පද්ධතිය තුල නැහැ. ඒ වගේම රසායනාගාර වල අවශ්‍ය පරීක්ෂණ ටික කරගන්න අවශ්‍ය කරන ප්‍රතික්‍රියක ටික රසායන ද්‍රව්‍ය ටික උපකරණ ටික අවශ්‍ය ප්‍රමාණ වල රෝහල් තුල නැහැ. ඒ වගේම එක්ස්රේ එකක් සීටි එකක් ආදී පරීක්ෂණයක් කරගන්න අවශ්‍ය උපකරණ ටික නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ සියල්ල හමුවේ මෙරටේ ජාතික රෝහලේ සිට මේ රටේ විශාරදම රෝහල් වෙච්ච ජාතික රෝහලේ සිට මේ රටේ ග්‍රාමීය රෝහල් පද්ධතිය දක්වා මේ රටේ ඈත දුෂ්කර ගම්වල තියෙන ප්‍රාථමික රෝහල් පද්ධතිය දක්වා සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඒ අර්බුදයේ වින්දිතය බවටපත් වෙලා තියෙන්නේ මේ රටේ අහිංසක ජනතාව. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ටික ලබා ගන්න බැරුව නැත්නම් පරිශ්‍රණ ටික කරගන්න බැරුව නැත්නම් අනිත් පැත්තේ අවශ්‍ය ඖෂධ ටික කරගන්න බැරුව ශල්‍ය කර්ම ටික හරි දවසට කරගන්න බැරුව පරීක්ෂණ ටික නිසි දවසට කරගන්න බැරුව මෙරටේ ජනතාව දැඩි අසීරුතාවයකට පත් වෙලා තියෙනවා. අවාසනාවන්ත කාරණය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට මේ සම්බන්ධයෙන් සම්පූර්ණ අධ්‍යයනයක් කරලා මීට පාදක වෙලා තියෙන හේතු කාරණා සම්බන්ධයෙන් පෙන්වලා දීලා ඒ වගේම මේ ගැටලුව සාර්ථකව පවතින විදිහට විසඳන්න පුළුවන් ආකාරය දසවැදෑරුම් යෝජනාවලියක් පවා සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි ලබා දීලා තියෙද්දී ඒ වගේම මේ යෝජනාවලිය යථාර්ථයක් කරගන්න ඒ විසඳුම් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය තීරණාත්මක මැදිහත් වීම පවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දෙන අපි කරමින් සිටියදී සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ගේ කාර්යභාරය ඉෂ්ට නොකිරීම තුළ තාමත් මේ ඖෂධ අර්බුදයට ඖෂධ හිඟයට පවතින ස්ථිර සාර විසඳුම් ලබා දෙන්න හැකියාවක් ලැබිලා නැහැ. කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් විසඳුම් ලබා දෙනවා වෙනුවට
එකක පැලස්තර විසඳුම් දාලා මේ ප්‍රශ්න යට ගන්න උත්සාහ කරනවා. ඒ තුල තමයි අපි දකින්නේ මේ ඖෂධ නිගේ තියෙන ප්‍රශ්නය පෞද්ගලික අංශය තුල රාජ්‍ය අංශ විතරක් නෙමෙයි පෞද්ගලික අංශය තුල දවසින් දවස උග්‍ර වෙනකොට දවසින් දවස උඩු දුවනකොට මේ ප්‍රශ්නය ප්‍රශ්නයක් නොවන ගානට සාමාන්‍යකරණය කරන්න අද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩ කටයුතු කරමින් යනවා. ප්‍රශ්නයක් නැති ගානට කටයුතු කරන්න එහෙම මාධ්‍ය ප්‍රකාශනිකුත් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩ කටයුතු කරමින් යනවා. අපි දැක්ක පහුගිය කාලේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරීන් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා විවිධ පුරෝගතන කියනවා. තව මාස 3යි කිව්වා, තව සති 2යි කිව්වා, තව මාසයයි කිව්වා. ජූනි මාසෙ වෙනකොට මේ හදිසි මිලදී ගැනීම ක්‍රියාවලියෙන් ඉවත් වෙලා සාමාන්‍ය සම්පාදන ක්‍රියාවලියට එනවා කියලා මේ වගේ නොඑක් ආකාරයේ ප්‍රකාශ ජනතාව ඉස්සරහා සිද්ධ කරා. නමුත් අපි අහනවා මේ එකක්වත් මේ වෙනකොට යථාර්ථයක් කරන්න සෞඛ්‍ය මාත්‍යංශයට හැකි වෙලා තියෙනවද? එහෙම තත්ත්වයක් අපි දකින්නේ නැහැ. මේ වෙනකොට මේ රටේ සමස්ත රෝහල් පද්ධතියම ඖෂධ හිඟය නිසා දැඩි අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ඖෂධවල මිල අහස උසට ඉහළ යාම නිසා මෙරටේ ජනතාවට පෞද්ගලික අංශයෙන් උනත් තමන්ට අවශ්‍ය ඖෂධ ටික ලබා ගැනීම දැඩි ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ සියල්ලම අවසානයේ අවධානමට ලක් වෙලා තියෙන්නේ මෙරටේ අහිංසක ජනතාවගේ ජීවිත අවසානයේ අනතුරට ලක් වෙලා තියෙන්නේ මෙරටේ ආදරණීය අම්මා තාත්තාගේ මෙරටේ ආදරණීය දුව දරුවන්ගේ ජීවිත. ඒ නිසා ඒ වගකීමෙන් පැහැර හරින්න කිසි ලෙසකින් සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාවක් නැහැ. විශේෂයෙන්ම ඖෂධ මිල ඉහළ යාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දෙකින් දිගටම කියපු කාරණාවක් තමයි මේ ආර්ථික අර්බුදයත් එක්ක එහෙම නැත්නම් ඩොලරේ අගේ ඉහළ යාමත් එක්ක රුපියල අප්‍රමාණ වීමත් එක්ක මේ ඖෂධවල මිල ඉහළ යාම සිද්ධ වෙනවා කියන කාරණේ. ඖෂධවල මිල විතරක් නෙමෙයි අපි දැක්ක පෞද්ගලික රෝහල්වල පෞද්ගලික අංශයේ ගාස්තු පවා ඉතා විශාල වශයෙන් ඉහළ දාලා තිබෙන තත්ත්වයක්. එහි ප්‍රතිඵලයක් විදිහට බාහිර රෝගී අංශය සහ පෞද්ගලික අංශයට ගිය රෝගීන්ගෙන් 10% 15% පමණ ප්‍රමාණයක් ඒ මිල දරා ගැනීම නොහැකි වීම නිසා අපි නිරීක්ෂණය කරනවා මේ වෙනකොට නවත් රාජ්‍ය සෞඛ්‍ය සේවයට අත රාජ්‍ය රෝහල් පද්ධතිය කරා එන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි දැන් අපි අහනවා යම් ආකාරයක අපි දකිනවා ආර්ථික ස්ථාවරය කියලා ආණ්ඩුව කියනවා. උද්දමනය පහළට එනවා කියලා අපි දකිනවා. උද්දමන දර්ශකවල පළමු රටවල් 10 අතර තිබ්බ ශ්‍රී ලංකාව මේවට එයින් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. සුභවාදී දේවල් අපි දකිනවා. භාණ්ඩ හා සේවාවල මිල යම් ආකාරයක පහත හෙළලා තියෙනවා. ඉන්ධන මිල යම් ආකාරයක අඩු වෙලා තියෙනවා. හැබැයි අපි දකින්නේ නැහැ ඖෂධවල මිල තාමත් මේ විදිහට අඩු වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය මැදිහත් වීම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නැත්නම් ආණ්ඩුව සිද්ධ කරලා තියෙනවා. අපි දකින්නේ නැහැ දවසින් දවස පැමිණිලි එනවා පෞද්ගලික අංශයේ විශේෂයෙන් පෞද්ගලික රෝහල් තුල ජනතාව සූරාකෑම සම්බන්ධයෙන් මේ தත්ත්වය නියාමනය කරන්න මේ ගාස්තු නියාමනය කරලා ජනතාවට යම් ආකාරයකට සහනයක් දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වෙන ආකාරයක් අපි දකින්නේ නැහැ. දැන් ඖෂධවල මිල පාලනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය වගකීම තියෙන්නේ ඒ ක්‍රියාවලිය සිද්ධ කරන්න වැඩිහත් වෙන්න ඕන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල නියාමනය සම්බන්ධයෙන් අනුකමිටුවක් තියෙනවා. ඒ නිසා දැන්වත් මේ අනුකමිටුව ක්‍රියාත්මක කරලා අවශ්‍ය බලතල ටික ලබා දීලා නිවැරදි ක්‍රමවේද යටතේ ඖෂධවල මිල අඩු කරන්න පුළුවන් නම් මිල අඩු කළ හැකි ඖෂධ ටික හඳුනාගෙන ඒ ඖෂධවල මිල අඩු කරන්න පුළුවන් නම් අපි විශ්වාස කරනවා ඒක මේ මොහොතේ මේ රටේ ජනතාවට ලබා දෙන සහනයක්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට අවමතරමේ මෙරටේ ජනතාව බහුලවම භාවිත කරන ඖෂධ ටිකේ පවා ඖෂධවල මිල අඩු කළ හැකි මට්ටමේ යාන්ත්‍රණයක් යෝජනාවලියක් අපි ඉදිරිපත් කරා. පහුගිය සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිතුමාට මේ අපි ලබා දුන්න මේ යෝජනාවලිය. එතුම පවා මේ යෝජනාවලිය පිළිගත්තා. ඒ වගේම මුදල් අමාත්‍යාංශයට අවශ්‍ය උපදෙස් ලබා දුන්න සෞඛ්‍ය අමාත්‍යාංශයත් සමග එකතු වෙලා මේ කාර්යාවලියට මුල පුරන්නේ කියලා. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් මේ යෝජනාවලිය ඉදිරියට අරගෙන යන්න කිසිම දෙයක් සිද්ධ වෙනවා අපි දැක්කේ. ඒ වගේම තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සාධන විදිහට අපි අධ්‍යයනය කළා අඳුනගත දේ තමයි මේ රටේ සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය කරන ඖෂධ ලැයිස්තුව සෑහෙන කාලෙක යාවත් කාලින වෙලා නැහැ. ඒ නිසා අනවශ්‍ය ඖෂධ රට තුලට එනවා, අත්‍යවශ්‍ය ඖෂධ අවශ්‍ය ප්‍රමාණය එන්නේ නැහැ. අත්‍යවශ්‍ය නොවන ඖෂධ ඕනෑමට වඩා වැඩි ප්‍රමාණවල සෞඛ්‍ය පද්ධතිය තුලට එනවා. ඒ තුල විශාල මුදලක් මේ රටට අහිමි වෙනවා, නාස්ති වෙනවා. ඒ නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මැදිහත් වීමෙන් සියලු පාර්ශ්ව එකතැනකට ගෙනල්ලා රට තුල මේ රටේ සෞඛ්‍ය පද්ධතිය තුල භාවිතා වන ඖෂධ ලයිස්තුව යාවත් කාලීන ක්‍රීමේ වලට සිද්ධ වෙනවා. ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බල කිරීමට තමයි අපේ බලපෑමට තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය එතනට ආවේ. දැන් මේ බදු සංශෝධන හරහා මේ රටේ සමස්ත රාජ්‍ය සේවකයන්ගෙන්ම ආණ්ඩුව බලාපොරොත්තු වෙන අවුරුදු රුපියල් බිලියන 10 එකතු කරගන්න. හැබැයි මේ ඖෂධ ලයිස්තුව යාවත් කාලීන කිරීම හරහා රටට අවශ්‍ය ඖෂධ මොනවද කියන කාරණේ හරියට නිර්ණය කළා, මොන ප්‍රමාණවලින්ද අවශ්‍ය වෙන්නේ කියන කාරණේ නිර්ණය කිරීම හරහා
ඊට වඩා වැඩි මුදලක් අපිට පුළුවන් වෙනවා අවුරුද්දට මේ රටට ඉතුරු කරලා දෙන්න. එහෙමයි මේ රටේ වෘත්තීය සමිති රජයේ වෛද්‍ය දාරින්ගේ සංගමේ වැඩ කරන්නේ. හැබැයි මේ ප්‍රශ්නේ විසඳන්න අවශ්‍ය කරන සම්පූර්ණ වගකීම, පරම වගකීම දරන සෞඛ්‍ය අමාත්‍යාංශය තාමත් වැඩ කටයුතු කරන්නේ නිද්‍රාශීලීව. මේ වගේ ප්‍රශ්නයක් නැහැ වගේ වැඩ කටයුතු කරන්නේ. මේ ප්‍රශ්නේ දිග පළල අපසරය ගැන කිසිදු අවබෝධයක් නැතුව වැඩ කටයුතු කරන්නේ. ඒ තුළ අපි දකින්නේ මේ ප්‍රශ්නෙට පැලැස්තර විසඳුම් දාලා තැන් තැන් වලින් පුංචි ප්ලාස්ටරයක් දාලා අවසානයේ සිද්ධ වෙන්නේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි තැනට උඩුදුවන එක. මේනට සිද්ධ වෙලා තියෙන එහෙම තත්ත්වයක්. එනිසා අපි විශ්වාස කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට එක පැත්තකින් ඖෂධ හිඟය විසඳීම සම්බන්ධයෙන් බරපතල වගකීමක් තියෙනවා. රටේ ජනතාවගේ මේ නිදහස් සෞඛ්‍ය සේවාව රැක ගැනීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම තියෙන ආණ්ඩුවට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඒ වගේම සෞඛ්‍ය පද්ධතිය හරහා ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමේ අත්කල නොහැකි පරම වගකීම තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඒ වගේම මේ ආණ්ඩුවට, මේ රජයට, මේ රටේ පාලකීන්ට. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ අලුත් අවුරුද්දේවත් මේ වගකීම තමයි කාර්යභාරය මොකක්ද කියලා තේරුම් ගනී කියලා. මේ ප්‍රශ්නේ විසඳීමට අවශ්‍ය මැදිහත්වීම් සිදු නොකිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම අපි කතා කරලා තියෙනවා. එනිසා මේ අලුත් අවුරුද්දේත් අපිට කියන්න සිද්ධ වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම් බාර ගන්න ඕන. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සිට පහළට එන ධූරාවලියේ සියලු දෙනා මේ වගකීම් බාර ගන්න ඕන. ඒ සම්බන්ධයෙන් මේ ප්‍රශ්නේ විසඳන්න මාධ්‍ය සංදර්ශන වලින් එළියට ඇවිල්ලා ඒ අවශ්‍ය කාර්යභාරය, Tamanට හිමි කාර්යභාරය, Taman සිදු කළ යුතු වගකීම ඉදු නොකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දිහා අපි පැහැදිලිව ඇඟිල්ල දික් කරනවා. ඒ වගේම රජයේ වෛද්‍ය දාරින්ගේ සංගමයේ විදියට, මෙරටේ වෛද්‍යවරු විදියට, මෙරටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විදියට අපි අපේ දැඩි කනස්සල්ල සහ දැඩි විරෝධය මේ මොහොතේදී නැවත වාරයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පළ කරනවා. ඒ වගේම අපි බොහොම තදින් අවධාරණය කරනවා කරුණාකරලා මේ අලුත් අවුරුද්ද කියන්නේ අලුත් වෙන්න කියලානේ කියන්නේ, අලුතෙන් හිතන්න කියලානේ කියන්නේ, අලුතෙන් හිතන එක පැත්තක දාන්නකො. මේ තියෙන ප්‍රශ්නේ හරියට අඳුරගන්න, තියෙන පරණ ප්‍රශ්නේ තව පරණ වෙන්න නොදී, මේ තුවාලේ තව පෑරෙන්න නොදී, තුවාලේ නිසා ලෙඩා මැරෙන්න නොදී කරුණාකරලා විසඳ ගන්න පුළුවන් තත්ත්වයේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපි අවධාරණය කරනවා, අපි දැඩිව කියනවා කරුණාකරලා දැන්වත් ඇහැරෙන්න. මේ අමතක කරලා තියෙන ප්‍රශ්නේ ඔබ මාධ්‍ය වලින් මේ ප්‍රශ්න ඉස්සරහට අරගෙන ආවට පස්සේ රටේ ජනතාවට මේ ප්‍රශ්න ගැන මතක් කරාට පස්සේ උන් එකපාර සෞඛ්‍ය අමාත්‍යාංශය ඇහැරෙනවා. ඇහැරලා මාධ්‍ය සංදර්ශනයක් තියෙනවා, මාධ්‍ය ප්‍රකාශ ටිකක් කරනවා, පින්තූර ටිකක් දානවා, ආයෙ නිදා ගන්නවා. එනිසා මේක නෙමෙයි සිද්ධ වෙන්න ඕනේ. එනිසා කෙටි කාලෙට, මධ්‍ය කාලෙට සහ දීර්ඝ කාලෙට වශයෙන් අවශ්‍ය සැලසුම් එක්ක මේ ප්‍රශ්න ඉස්සරහට එන්න ඕනේ. ඖෂධ හිඟය විසඳෙන්න ඕනේ, ඖෂධ අර්බුදය විසඳෙන්න ඕනේ, මිල පාලනය සම්බන්ධයෙන් දැඩි සහ ඒ ක්‍රමවත් නියාමන ක්‍රමවේදයක් භාවිත කරලා රටේ ජනතාවට සහන ලබා දෙන්න ඕනේ. අනිත් පැත්තෙන් මේ රට අර්බුදයක තියෙද්දී කවුරු හරි උත්සාහ කරනවා නම් හදිසි මිලදී ගැනීම හරහා වංචා දූෂණ විෂමාචාර වලට සහාය දෙන්න, එහෙලා මේ රටේ ජනතාවගේ සල්ලි නාස්ති කරන්න, නැත්තම් යටිමඩි ගහගන්න, ඊට එරෙහිවත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සිද්ධ වෙනවා වහාම් පියවර ගන්න, අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න. එහෙම නැතුව මේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒ නිසා අපි රජයේ වෛද්‍ය දාරින්ගේ සංගමයේ විදිහට මේ මොහොතේදී මේ අලුත් අවුරුද්දේදීවත් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා, අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ආරාධනා කරනවා එන්න තමන්ගේ වගකීම තේරුම් ගන්න, තමන්ගේ යුතුකම තේරුම් ගන්න, තමන්ගේ කාර්යභාරය තේරුම් ගන්න, කරුණාකරලා මේ රටේ මේ සෞඛ්‍ය පද්ධතියේ තියෙන ප්‍රශ්න ටික විසඳන්න අවශ්‍ය කරන මැදිහත්වීම කරන්න. වගකීම තෘප්තිය සමිතියක් විදිහට රජයේ වෛද්‍ය දාරින්ගේ සංගමයේ ඕනෑම මොහොතක මේ කාර්ය සාර්ථක කරගන්න මේ සාධනීය දේවල් වලට අපි සහාය ලබා දෙන්න අපි සූදානම්. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපි කියනවා මේ අලුත් අවුරුද්දේදීවත් මේ අලුත් අවුරුද්දේදීවත් අලුතෙන් හිතන එක පැත්තක දාලා, අලුතෙන් හිතන එක දැනට හරි අමතක කරලා මේ තියෙන ප්‍රශ්න ටික විසඳමු. එහෙම කරලා මේ රටේ සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කරගන්න අපි හැමෝම එකතු වෙන කියන කාරණය මතක් කරනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට මේ උදා වුණා වසර සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කර අතරතුරේදී මේ ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකාවේ මේ නිදහස් සෞඛ්‍ය සේවාවේ අභියෝග ජය ගන්න පුළුවන්, මෙරටේ ජනතාවට හිතකර ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් අනාගතයක් බිහිවන අලුත් අවුරුද්දක් වේවා කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට අපි ප්‍රාර්ථනා කරනවා. අද මෙම විශේෂ මාධ්‍ය හමුව කැඳවන්නට අපි යොදාගත්තේ මාතෘකා වශයෙන් ඖෂධ හිඟයට තිරසාර විසඳුම් ලබා දීමටත්, ඉහළ ගිය ඖෂධ මිල පහත දමා රෝගී ජනතාවට කඩිනම් සහන ලබා දීමටත් නව වසරේ බලධාරීන්ට ඇති වගකීම අවධානය කිරීමට. එතකොට අපි හැම කෙනෙක්ම දන්නවා මෙම උදා වූ නව වසරේ හැම තැනම අපි ලංකාව පුරාම ශ්‍රී ලාංකිකයන් විදිහට මෙම උදා වූ නව වසර අපි
ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සමරන්නට පෙරඹිලා තියෙනවා. නමුත් අපිට අමතක නෑ පහුගිය වසර මුළුල්ලේම ශ්‍රී ලාංකිකයින් විදිහට රටක් විදිහට අපි අර්බුද ගණනාවර මුහුණ දුන්නා. ආර්ථික වශයෙන් කඩා වැටිච්ච රටක සෑම ක්ෂේත්‍රයකම විශාල අර්බුද රැසක් පැන නැගුණා. එම අර්බුද රැස හමුවේ ජනතාවක් විදිහට අපි එකාවන්ව ඉඳගෙන එම අර්බුද වලින් ගොඩ එන්නට විශාල කැපකිරීමක් කළා. ඒ අතර විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල අපි හැම කෙනෙක්ම දන්නවා අර්බුද ගණනාවක් පැන නැගිලා තිබුණා. ඒ අර්බුද අපිට ගැටලුව තියෙන්නේ අද වෙන විටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. අපි දන්නවා පහුගිය වසර මුළුල්ලේම අපි දිගින් දිගටම අවධාරණය කරා මතක් කිරීම කරා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල පැන නැගිලා තිබුණා ප්‍රධාන ගැටලු කීපයක්. එයින් එකක් තමයි ඖෂධ හිඟය. ඒ වගේම අනිත් ප්‍රශ්නය තමයි අවශ්‍ය ශල්‍ය උපකරණ ඒවයි හිඟකම. ඊට අමතරව වෛද්‍යවරුන් ඇතුළු මානව සම්පතේ හිඟය. මොකද මෙම ඖෂධ හිඟය ඒ වගේම ශල්‍ය උපකරණ වල හිඟය සහ මානව සම්පතේ හිඟය ගැටලු තුනම එකට ඇමිණිලා එකකට එකක් පරයා යන විදිහට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි අර්බුදයක් නිර්මාණය කරමින් පැවතුනවා. නමුත් අපි දන්නවා මේ වසරක් ගෙවිලා නව වසරක් උදා වෙච්ච මේ මොහොතේ ඉතාම කනගාටුදායක කාරණය තමයි අදටත් අපි මේ නව වසරේ මේ මාධ්‍ය හමුව කැඳවල අපිට කියන්නට වෙලා තියෙන්නේ මීට මාස කීපයකට කලින් ඒ කියපු කාරණාවම. ඒ විදිහට අදටත් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඖෂධ හිඟය, ශල්‍ය උපකරණ වල හිඟය සහ වෛද්‍යවරු ඇතුළු අනිත් කාර්ය මණ්ඩල මානව සම්පතේ හිඟය මේ රට හැර යාම නිසා ඇතිවිලා තියෙන මේ හිඟය නිසා මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නව වසරේ ඒ ආකාරයෙන්ම තවමත් එම අර්බුදය තුළ ගිලී පවතින බව. ඉතින් මෙම මතක් කිරීම අපි වරින් වර කීප වරක් මාධ්‍ය හමු පවත්වමින් ඒ වගේම ජනාධිපතිතුමා සමග සෞඛ්‍ය අමාත්‍යවරයා සමග දිගින් දිගටම සාකච්ඡා කරමින් ඔවුන්ට ලිපි මගින් මේ කරුණු කාරණා දන්වමින් අපි රජයේ වෛද්‍යාරින්ගේ සංගමයේ විදිහට අපි විසින් මේ ගැටලුව කොහොමද මේක අඳුරගන්නේ, මේ ගැටලුවේ තියෙන සැබෑ ස්වරූපය යථාර්ථය මොකද්ද, මේ ගැටලුව කොහොමද අපි මේක निराකරණය කරගන්නේ කියලා ඉතාම විමර්ශනාත්මකව අපි අපේ යෝජනාවලි අපි ඉදිරිපත් කරා. මේ ඖෂධ ගැටලුවේදී අපි දැක්ක ඖෂධ හිඟය, ඊට අමතරව ඒ ගැටලුවේ අනිත් පැත්තෙන් ඖෂධ මිල ගණන්වල අධික ඉහළ යාමක් පහුගිය අවුරුද්ද මුළුල්ලේම අපි දකින්නට ලැබුණා. කිසිම මිල පාලනයකින් තොරව හිතුමතේ ඖෂධ වල මිල ගණන් ඉහළ දම්මින් පැවතුනවා. ඉතින් මේ හේතුව නිසා මේකෙන් අවසානයේ පීඩාවට පත්ුනේ මහජනතාව නැත්තම් රෝගී ජනතාව. එතකොට මේ ගැටලුවට රජයේ වෛද්‍යාරින්ගේ සංගමයේ විදිහට දිගින් දිගටම විවිධ යෝජනාවලි ඔවුන්ට ඉදිරිපත් කරා. නමුත් අර බීරි අලින්ද වීණා වයන්නාසේ මේ ඉදිරිපත් කරන යෝජනාවලි සාකච්ඡා මේසෙදී එකඟ වෙනවා, අගය කරනවා, ඉතාම හොඳ යෝජනා කියලා. නමුත් අපි දකින්නේ නැහැ ඒවා වචනවලට විතරයි මේ වෙනතෙක් සීමා වෙලා තියෙන්නේ. ඒවා ඉතාම හොඳ යෝජනා නම් ඒවා ඇයි යථාර්ථයක් බවට පත් කරගෙන ඒ ගැටලුව निराකරණය කරගන්නට අවශ්‍ය ඉදිරි පියවර ගන්න නැත්තේ කියන ගැටලුව රජයේ වෛද්‍යාරින්ගේ සංගමයේ විදියට අපිට අද තියෙනවා. මොකද සාකච්ඡා වලට විතරක් මේ ගැටලු निराකරණය කරන්න සාකච්ඡා මේසෙට විතරක් සීමා වෙනවා නම් කවදදාකවත් මේ රටේ ජනතාවට මේ ලැබුවා වූ අරුද්දවත් මේ ගැටලු निराකරණය කළා ඔවුන්ට අවශ්‍ය බෙහෙත, ඔවුන්ට අවශ්‍ය ශල්‍ය කර්මය නිසි වේලාවට නිසි ප්‍රමිතියෙන් කරගන්නට හැකියාව නැති වෙයි. මොකද අපි දන්නවා ඖෂධ හිඟියත් එක්කම ඖෂධ මිල ගණන් වල ඉහළ යාමත් සමග ජනතාව අද පුරුදු වෙලා තියෙනවා ඔවුන්ට ප්‍රතිකාරයක් ගන්න ගියාම නිසි වේලාවට ප්‍රතිකාරයට ගන්න යන්නේ නැහැ. ශල්‍ය කර්මයක් කරන්න අවශ්‍ය වුණාම නිසි වේලාවට ශල්‍ය කර්මය කරගන්න යන්නේ නැහැ. මොකද අපි දන්නවා රජයේ රෝහල් වල ඖෂධ හිඟියත් ඒ වගේ පෞද්ගලික අංශයේ පෞද්ගලික රෝහල් වල එම ඖෂධ වල මිල ගණන්, ශල්‍ය කර්ම වල තියෙන මිල ගණන් අධික ලෙස ඉහළ යාම නිසා රෝගීන් තමන්ට අවශ්‍ය රෝගයට අවශ්‍ය ප්‍රතිකාරය ගන්න හැම වෙලෙම පසුබට වෙනවා. ඔවුන් දෙවරක් හිතනවා මේ ප්‍රතිකාරයක් ගන්න යන්න කලින්. ඊට අමතරව අවසාන මොහොතේ හරි ප්‍රතිකාරයක් ගන්න ගිහිල්ලා ඔවුන්ට නියම කරන ඖෂධය, ඔවුන්ට නියම කරන ශල්‍ය කර්මය ඔවුන් ඒ නිසි වේලාවට කරගන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය රෝගයට අවශ්‍ය නිසි ප්‍රතිකාරය ලබා දුන්නාම සමහරලාට ඒ නියම කරන ඖෂධ වලින් කොටසක් විතරයි ඔවුන් ගන්නෙ. දවස් 5කට බෙහෙත් ගන්න කිව්වම සමහරට දවසකට 2කට විතරක් බෙහෙත් ගන්නවා. මොවුන්ට ඔවුන්ගේ අතේ තියෙන මිල මුදලට හරියන විදිහට තමයි ඔවුන් ඒ අවශ්‍ය බෙහෙත් මිල දී ගන්නෙ. ඒකෙන් වෙන්නේ
එම රෝගයට නිසි විදිහට නිසි ප්‍රතිකර්මය ලැබෙන්නේ නැහැ. ඒ තුලින් රෝගියා තව තවත් බරපතල තත්ත්වයකට පත් වෙනවා. ඊට අමතරව එම ලබා දෙන ඖෂධ විශේෂයෙන් ප්‍රතිජීවක ඖෂධ නිසි මාත්‍රාව නිසි දින ගණන ගන්න නැති වුනහම ඒ ඖෂධ වලට එම ප්‍රතිජීවක ඖෂධ වලට අපි දකිනවා රෙසිස්ටන්ස් එක නැත්තම් එම ශුද්‍ර ජීවීන්ගේ හුරුවීමක් ඇති වෙලා ඒ ඖෂධව නිසි ආකාරයෙන් ශරීරය තුල ක්‍රියාත්මක වෙන්නේ නැති තත්ත්වයක්. ඉතින් මෙන්න මේ බරපතල ගැටලු ගණනාව ශ්‍රී ලාංකිකයින් විදිහට ශ්‍රී ලංකාවේ රෝගී ජනතාව පෞසුගිය වසර මුළුල්ලේම මුහුණ දුන්නා. නමුත් අපිට තියෙන ගැටලුව මේ ගැටලු ටිකම අපිට නව වසරෙත් ඉදිරියට අරගෙන යන්නට සිදු වෙලා තියෙනවා. මේක පිටිපස්සේ අපිට දකින්න තියෙන දේ මේ අකාර්යක්ෂම සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන අකාර්යක්ෂම පරිපාලනය මේකට ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙනවා. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගැටලු විසඳන්නේ නැත්නම් ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් අපිට ලැබෙන ප්‍රතිඵලය කුමක්ද? අපිට තියෙන ගැටලුව තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරියක් තියෙනවා. ඒක යටතේ මිල පාලන අනු කමිටුවක් පිහිටවලා තියෙනවා. නමුත් මෙම අනු කමිටු නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒවා බලගන්නලා ඒ අවශ්‍ය දේවල් ඒ තුලින් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මේ අපි කියන දේවල් ප්‍රතිඵල යථාර්ථය බවට පත් වෙන්නේ නැහැ. ඉතින් අපිට පෙනෙන මේ දේ වෛද්‍යවරු විදියට රජයේ වෛද්‍යාරික සංගම විදියට අපි මේක නිතරම මතක් කරාට සෞඛ්‍ය අමාත්‍යවරයා විදියට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් විදියට මේවා ඔවුන්ට ඇසෙන්නේ නැහැ, ඔවුන්ට දැනෙන්නේ නැහැ. මෙන්න මේ ගැටලුව හමුවේදී මහජනතාව අදටත් හෙට දවසෙත් මේ පීඩාවට දිගින් දිගටම ලක් වෙනවා. ඒක නිසා අපිට තියෙන ගැටලුව මේ දැනටත් ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් මේ වනට ක්‍රියාත්මක වෙමින් පවතින හදිසි මිලදී ගැනීම ක්‍රමවේදයක්. මේක දූෂණ වංචා අනන්ත ප්‍රමාණ තියෙනවා. ඒක සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය බලධාරී සහ ජනාධිපතිතුමා පිළිගන්නවා. ඉතින් මේ දූෂණ වංචා වලින් පිරිච්ච හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේදය නවත්තන්න කියලා මාස ගණනක් මුළුල්ලේ පහුගිය අවුරුද්ද මුළුල්ලේ අපි මතක් කරනවා. ඒ වෙනුවට නිසි ක්‍රමවේදයක් ප්‍රසම්පාදන ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න. නමුත් අද වෙන විටත් අපි දකින්නේ නැහැ ඒක මේ වෙන ක්‍රියාත්මක වෙන තත්ත්වයක්. ඉතින් අපිට තියෙන ගැටලුව මේ දූෂණ වංචාවලින් පිරිච්ච හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට තවදුරටත් ඉදිරියට මේක ක්‍රියාත්මක කිරීමට යම් යම් පුද්ගලයින්ගේ අවශ්‍යතාවයක් ඔවුන්ගේ යම් යම් අරමුණු ඉටු කර ගැනීමක් මේ හරහා සිදු වෙනවද කියන එක. මේකට සෞඛ්‍ය අමාත්‍යවරයා මේ ක්‍රියාත්මක කරන නිද්‍රාශීලී පිළිවෙත සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවා. මොකද සෞඛ්‍ය අමාත්‍යවරයා මේකට ඍජුවම වග කියන්න ඕන. මේ ක්‍රමවේද නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නේ නැත්නම් මෙම දූෂණ වංචා පිරි හදිසි මිලදී ගැනීම ක්‍රමවේදය නම් ඉදිරියටත් අරගෙන යන්නේ මේකට සෞඛ්‍ය අමාත්‍යවරයා නිද්‍රාශීලී විඳලා ඒකට මාධ්‍ය හමුවක් තියලා එදා දවසට උත්තරයක් බැඳලා ඒකෙන් ගැලවෙන්න හදනවා නම් ඒ ක්‍රමවේදය පිටිපස්සේ සිදුවන දූෂණ වංචාවලට යම් සම්බන්ධකම් තියෙනවද කියන ගැටලුව රජයේ වෛද්‍යාරංගයේ සංගම විදියට අපිට බරපතල ප්‍රශ්නයක් පැන නගිනවා. ඉතින් මේ ගැටලුව අපි දිගින් දිගටම ඒකයි අවධාරණය කරලා සිටින්නේ. මේකට අවශ්‍ය නිසි ක්‍රමවේදය නිසි කාලට ගන්න අරගෙන හෙට දවසේදී මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැනනගිලා තියෙන මෙම ගැටලුව නිරාකරණය කරන්න මහජනතාවට අවශ්‍ය ඖෂධ ටික අවශ්‍ය ඒ ඔවුන්ගේ ඖෂධ ලබා දීම නිසි වේලාවට ලබා දෙන්නට එම මිල ගණන් නිසි ආකාරයෙන් පාලනය කරලා පාලිත මිල තත්ත්වය යටතේ ඔවුන්ට ඖෂධ ලබා දීමටත් අවශ්‍ය වාතාවරණ සෞඛ්‍ය අමාත්‍යාංශ විදිහට ඔවුන් ඒ කටයුතු සිදු කරන්නට ඕන. ඊට අමතරව අපි දකිනවා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඒ වගේම අනිත් වෘත්තිකයන් තුළත් දැඩි ප්‍රශ්න ගන්නාවක් මුහුණ දුන්න පසුගිය කාලේ ඔවුන් ක්‍රියාත්මක කරන්නට යෙදුණු අත්නොමතික අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා ඒක වෙනුවෙන් දිගින් දිගටම අපි රජයේ වෛද්‍යාරින්ගේ සංගමයේ විදියට ඊට අමතරව වෘත්තිවේදීන්ගේ වෘත්තිය සමිතිය එකමුතු විදියට දිගින් දිගටම හඬ නැගුවා මේ ක්‍රමවේදයේ තියෙන අසාර්ථකත්වය. ඒ ක්‍රමවේදය වෙනුවට එම ඔවුන් අය කරගන්නට බලාපොරොත්තු වෙන බදු ප්‍රමාණය අය කර ගැනීමේ නිසි ක්‍රමවේදය එනම් බදු දැල ව්‍යාප්ත කරලා එම් බදු දැලින් පැනලා ගිහිල්ලා ඉන්න බදු වංචා සිදු කර පුද්ගලයන්ට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග අරගෙන එම බදු දැල නිසි ආකාරයෙන් ව්‍යාප්ත කිරීමෙන් ඔවුන්ට අවශ්‍ය ඉලක්කගත බදු ආදායම අය කරගන්න පුළුවන් කියලා. නමුත් අපි අද වෙනකටත් දකින්නේ නැහැ ඒට අවශ්‍ය ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් මේ වර්තමාන රජය තුළින් අපි දකින්නේ නැහැ.
ඉතින් මෙම කරුණු කාරණා නැවත වරක් නව වසරේදී මතක් කරනවා මොකද මේ ගැටලු අදටත් ක්‍රියාත්මකයි මේ බදු සංශෝධන නිසා අත්නොමතික අසාධාරණ බදු සංශෝධන නිසා වෘත්තීය වේදෙන් දවසින් දවස මේ රට හැර යන තත්ත්වයට පත් වෙලා තියෙනවා ඒ තුල වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු අනිත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල පවා රට හැර ගියාම හෙට දවසේ මීටත් වඩා බරපතල මානව සම්පතේ හිඟයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල පැන්නගිනවා ඉතින් මෙන්න මේ ගැටලු ටික හෙට දවසේදී निराකරණය කළේ නැත්නම් අපි ප්‍රාර්ථනා කරන මේ සුබන අවසර එය යථාර්ථයක් කරගන්නට හැකි වෙන එකක් නැහැ. ඉතින් රජයේ වෛද්‍යාරංගේ සංගමයේ විදිහට අපි මතක් කරනවා මේ වෙනුවෙන් සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ඒ අවශ්‍ය ප්‍රියවර නිසියාකාරයෙන් අරගෙන මෙම ගැටලු निराකරණය කළා ශ්‍රී ලාංකික මහජනතාවට රෝගී ජනතාවට සුබ වූ අවසරක් ඇත්ත වශයෙන්ම යථාර්ථවාදීවම සුබ වූ අවසරක් ඉදිරිපත් සුබ නවසරක් ඔවුන්ට ප්‍රාර්ථනා කරන්නට හැකියාව ඉදිරියේදී ලැබෙයි කියන බලාපොරොත්තුව අපි තුර තියෙනවා. ඖෂධ කියන කාරණාව සහ මේ රටේ නිදා සෞඛ්‍ය කියන කාරණාව ඉතාමත් සංවේදී කාරණාවක්. පහුගිය වසර තුලදීම අපිට කතා කරන්න සිද්ධ වුණා මේ ඖෂධ හිඟිය සම්බන්ධයෙන්. ඒ වගේම මේ ඖෂධවල මිල ඉහළ යාම සම්බන්ධයෙන් මේක ඉතාමත්ම සංවේදී කාරණාවක් රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වගේම මේ රටේ සුවසක් ජනතාවට ඉතාමත්ම සංවේදී වෙන කාරණා කීපයක් තියෙනවා. ඒ කීපෙන් එකක් තමයි මූලික අයිතිවාසිකමක් වෙච්ච ආහාර සහ ඖෂධ කියන කාරණාව. එතකොට මේ ඖෂධ කියන කාරණාවේදී අපි දකින ප්‍රධානතම ගැටලුවක් තමයි පහුගිය කාල සීමාවේදී ඖෂධ දැඩි හිඟයක් පැවතුණා. ඒ වගේම ඖෂධවල මිල ගණන් 400කින් විතර 400කින් විතර මිල ඉහළ යාම් අපි දැක්කා. එතකොට මේ ඉහළ යාම් හරහා අපේ ඉන්න රෝගීන්ට මේ රටේ ඉන්න රෝගීන්ට ඖෂධවල මිල ඉහළ යාම දරා ගැනීම නොහැකියාව හින්දා සමහර රෝගීන් ඖෂධ ගැනීම අතහැරියා. සමහර රෝගීන් පෞද්ගලික අංශයේ ඉඳලා රාජ්‍ය අංශවලට යොමු වුණා. ඒ රාජ්‍ය අංශවලට යොමු වීමේදී තිබිච්ච ගැටලුව තමයි සාමාන්‍යයෙන් අපි දුටුව කාරණා අනුව 120ත් 110ත් අතර ප්‍රමාණයක් වැඩිවීමක් පෞද්ගලිකාංශයේ සිට රාජ්‍යංශයේ වෙත යොමු වෙනවා දැක්කා. ඒ වගේම ඖෂධ හිඟේ හින්දා රාජ්‍යංශයේ බරපතල ලෙස රෝගීන්ට පෞද්ගලිකාංශයෙන් ඖෂධ මිලදී ගැනීම සඳහා යොමු කරන්නට වෛද්‍යවරට සිද්ධ වුණා. ඒ එක්කම තිබිච්ච බරපතලම කාරණාව තමයි මේ ඖෂධවල මිල ඉහළ යාමත් සමගම ඖෂධ හිඟියත් සමගම මෙහි ඉතාමත්ම දැඩි ලෙස මාෆියාවක් ඇති වෙන්න පටන් ගත්තා. මේ මාෆියාව හින්දා මේ ඖෂධ මිල අද වෙනකොට ඩොලරේ අඩුවීමත් උද්ධමනය අඩුවීමත් කිසිම සාධකයක් හැටියට සලකන්නේ නැතුව ඒ ආකාරයෙන් මේ ඖෂධ මිල ඒ විදිහටම තියෙනවා. ඒ වගේම අපි අනිත් පැත්තෙන් දකිනවා පෞද්ගලික රෝහල්වල මේ අය කරන ගාස්තු ශල්‍ය කර්ම සඳහා වෙන්න පුළුවන් නැත්නම් මේ පරීක්ෂණ සඳහා වෙන්න පුළුවන් අය කරන ගාස්තු වල කිසිම අඩුවක් සිද්ධ වෙලා නැහැ. ඒතර අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හැටියට මේ රටේ ඉන්න රෝගී ජනතාවගේ අයිතිවාසිකම් සුරකින්න අපිට තියෙනවා වගකීමක්. අපිත් කවදා රෝගීන් වෙන්න පුළුවන්. ඒ හින්දා අපි රජයට ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ සඳහා විශේෂිත වූ ඒකක තියෙනවා. මේ සඳහා පෞද්ගලික අංශයේ නියාමනය කරන්න ඖෂධ මිල නියාමනය කරන්න කමිටු ඉන්නවා. මේ කමිටු එකක්වත් ක්‍රියාත්මක වෙනවා අපිට පේන්නේ නැහැ. ඉතින් මේ ඉතාමත්ම බරපතල සහ කනගාටුදායක කාරණාව තමයි මේ සියලුම කමිටු නිද්‍රාශීලීව ඉන්නවා. මේ සියලුම කමිටු අකර්මණ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය අකර්මණ්‍ය වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් කතා කරන ප්‍රකාශන නිකුත් කරන කිසිදු පාර්ශ්වයක් අපිට දකින්න මේ වෙලාවේ නැහැ. ඉතින් අපි මේ අලුත් අවුරුද්දේ අපි ඉල්ලා සිටිනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ සම්බන්ධයෙන් බරපතල ලෙස අවධානය යොමු කරන්න. එහෙම යොමු නොකළොත් අපේ රටේ ඉන්න ජනතාව මේ වෙනකොට ඉතාමත් දැඩි අනතුරේ ඉන්නේ. ඔවුන්ට මේ ඖෂධ මිල දරා ගන්න බෑ. ඒ වගේම මේ පෞද්ගලික අංශවල තියෙන මිල ගණන් දරා ගන්න බෑ. ඔවුන්ට ඒ සඳහා මුදල් වැය කරන්න හැකියාවක් නැහැ. ඔවුන් අකාලයේ අසරණ ලෙස මිය යන්න හේතුවක් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ දැඩි අසාධාරණයට විරුද්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හැටියට අද පළවෙනි මාධ්‍ය සාකච්ඡාව ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් අපි ඉල්ලා සිටිනවා සෞඛ්‍ය අමාත්‍යවරයාටත්. ඒ වගේම මේ රටේ ජනතාව ආරක්ෂා කිරීම ව්‍යවස්ථාවෙන් පවා ආරක්ෂා කිරීම ජනාධිපතිවරයාටත් තියෙන කාරණාව. ඒ වගේම කැබිනට් මණ්ඩලයට තියෙන කාරණාව. ඔවුන් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුයි. ඔවුන් ක්‍රියාත්මක වෙලා මේ වෙලාවේ යම්කිසි ආකාරයකින් රටට මුදල් ලැබිලා තියෙනවා නම් රටට ආධාර ලැබිලා තියෙනවා නම් රටට ණය සහන ලැබිලා තියෙනවා නම් ඩොලරේ අඩුවීමක් තියෙනවා නම් උද්ධමනය අඩු වෙලා තියෙනවා නම් ඇයි මේ මිල ගණන් අඩු කරන්න බැරි?
ඇයි මේ මිල ගණන් අඩු කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ආයතන නිද්‍රාශීලීව ඉන්නේ? ඔවුන් ඔවුන්ගේ ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් තියෙනවද? ඒ සම්බන්ධ ඉල්ලීම් කළා තියෙනවද? ඒ සම්බන්ධයෙන් මිල සූත්‍ර ඉදිරිපත් කළා තියෙනවද? මේකක්වත් අපිට දකින්න තියෙන කාරණා නෙවෙයි. ඒ හින්දා අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ප්‍රථම කාර්යය හැටියට අපේ ජනතාවගේ රෝගීන්ගේ ආරක්ෂාව ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳව සුරක්ෂිතභාවය ඇති කිරීම සඳහා අපි පළවෙනි මාධ්‍ය සාකච්ඡාවෙන් ඉදිරිපත් කරනවා ඉල්ලා සිටිනවා සෞඛ්‍ය අමාත්‍යාංශයටත් ඒ වගේම මේ රටේ ඉන්න පාලකයන්ට මේ ඖෂධ මිල නියාමනය කරන්න මේ ඖෂධ මිල අඩු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඒ වගේම මේ ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු අනෙකුත් පෞද්ගලිකංශ නියාමනය කරන ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වෙලා සිටින සියලුම ආයතන ඉතාමත්ම කඩිනමින් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න කියන එසේ ක්‍රියාත්මක නොවුනොත් ඉදිරියේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මේ රටේ රෝගී ජනතාව වෙනුවෙන් යම්කිසි දැඩි වෘත්ති ක්‍රියාමාර්ගවලට යම්කිසි බලපෑම් ඉදිරිපත් කිරීමට අපිට සිද්ධ වෙයි. එතෙක් බලා සිටින්න ඉන්න එපා. අපි ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී මේ රෝගී ජනතාවගේ අයිතිය ඔබත් මගෙත් අයිතිය සුරකින්න නිදහස් සෞඛ්‍ය සුරකිනුත් අපේ රටේ ජනතාව සුරකීවි. ඒ හින්දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පළවෙනි මාධ්‍ය සාකච්ඡාවෙන් අපි ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාව වෙනුවෙන් මේ සෞඛ්‍ය රැක ගැනීම සඳහා කළ හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්න කියන එක. ඒ සම්බන්ධයෙන් අපි වෘත්තීය සමිතියක් හැටියට ගත හැකි ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා සහ ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය වුණොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අපි කොයි වෙලාවකත් මේ බුද්ධිමැදි පඩි වැඩි කරන්න කියලා ඉල්ලුවේ නැහැ. අපි ඉල්ලුවේ මේ අසාධාරණ විදියට ගෙනලා තියෙන බදු සංශෝධන හරහා වෙලා තියෙන හානිය අවම කරන්න, ඒ වෙනුවට සාධාරණ දරා ගන්න පුළුවන් බදු ප්‍රතිපත්තියක් හඳුන්වලා දෙන්න කියන කාර්යය සහ පාරදෘෂ්‍ය බදු ප්‍රතිපත්තියක් හඳුන්වලා දෙන්න කියන කාර්යය මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙළ කීපයක් පහුගිය මාස 6-7 පුරාවටම අපි ඉදිරියටම කරගෙන ආවා. එහි එක සම්දිස්ථානයක් තමයි මීට පෙර සිටි තැනින් අඩි කීපයක් පස්සට කියලා ජනාධිපතිතුමා සහ එතුමාගේ පාර්ශවය අපිට ලිඛිතව දුන්නා. මේ සම්බන්ධයෙන් යම් යම් යෝජනා මාලාවන් ඔවුන්ගේ පැත්තෙන් තියෙන සහ ඒ තුළ අපි යම් අවකාශයක් ඉඩක් ලබා දුන්නා විශ්වාසය ගොඩනගා ගනිමින් මේ ගැටලුව තුළ ඉස්සරහට යන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් ඒ අනුව යම් ආකාරයක අපි දකිනවා ඒ විශ්වාසය කඩ කරමින් මේ ආණ්ඩු හැසිරෙන ආකාරයක් විශේෂයෙන් ජනාධිපති ලේකම්තුමා විසින් පොරොන්දු වුණු අප වෙත ලබා දෙනවා කියලා පොරොන්දු වුණු ඒ අන්තර්කාලීන විසඳුම ලබා දීම දවසින් දවස මඟහරිනවා. ජනාධිපතිතුමාත් සමඟ පැවැත්වෙන සාකච්ඡාව ලබා දීම මඟහරිනවා. මේ සතියට මාසයකට ආසන්න කාලයක් වෙනවා මේ සම්බන්ධයෙන් ඔවුන් අපිට ඒ පොරොන්දු ලබා දීලා එයින් එහාට ඒ සඳහා මේ සම්බන්ධ විවිධ හේතු කාරණා ජනාධිපතිතුමාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වුණා. මොකද මේ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කරන ප්‍රධාන චරිත කීපයක් මේ සඳහා එක්තු වෙලා ඉන්නවා. එකක් ජනාධිපති ලේකම්තුමා, ඒ වගේම මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා, ඒ වගේම ආචාර්ය චෙසාර් සමරතුංග ජනාධිපතිතුමාගේ විශේෂ ආර්ථික උපදේශකතුමා. ඒ නිසා මේ තිදෙනාම එක තැනක සිටින තැනකදී මේ තිදෙනාගේම සහභාගීත්වයේ සහිතව තමයි මේ සාකච්ඡා ඉදිරියට යාවිත්තේ කියන තැන සිටිනවා. මොකද ඒ තුළ අපිට අවසන් පැහැදිලි සහ ඵලදායී විසඳුමක් ලබා ගන්න පුළුවන්. නමුත් පෞද්ගලික කාල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ විවිධාකාරයේ ඒ තිබුණු වගකීම් සමග ඔවුන් යම් ආකාරයක කාර්යබහුල වීම නිසා යම් ප්‍රමාදයක් සිදු වුණා කියන නිදහසට ගමනේ පාර්ශවයෙන් ආවත් ඒ සම්පූර්ණයෙන් පිළිගන්න අපි සූදානම් නැහැ. නමුත් වෘත්තීය මේ විදිහට මේ ගැටලුව ජනතාවට ආම පීඩනයක් ලැබෙන පරිදි විසඳ ගන්න තමයි අපි සූදානම් වෙන්නේ. මොකද රට ගැන තමයි අපි අවසානයේදී සියලු දෙනා එකතු වෙලා හිතන්න ඕනේ. ඒ අනුව අසාධාරණ බදු සංශෝධන විතරක් නෙමෙයි මේ මොහොත වෙන විට මේ රටේ වෘත්තීය වේදින් මුහුණ දීලා තියෙන ගැටලුව සහ පොදුවේ රටක් විදිහට එක පැත්තකින් අසාධාරණ බදු සංශෝධන ගැටලුව එහෙම තිබියදීම ප්‍රතිත්‍රස්ත පනත ඉතිහාසයේ මර්ධනකාරී ප්‍රතිත්‍රස්ත පනත ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රතිත්‍රස්ත පනත ඒ වගේම නොයෙකුත් නීති රෙගුලාසි සහ ගැසට් වලට මුවා වෙලා මේ රටේ වෘත්තීය වේදින් මේ රටේ වෘත්තීය සමිති ක්‍රියාකාරී වෘත්තීය සමිති ඒ වගේම අවසානයේ මේ රටේ ජනතාවගේ නිදහස් අයිතීන් මර්ධනය කරන්න පාගන්න මේ ආණ්ඩුව පිඹුරුපත් සැකසෙමින් තිබෙන ආකාරයක් අපි දකිනවා. ඒ වගේම මේ රටේ ජීවන වේදම වේගයෙන් ඉහළ ගිහින් ඒ සම්බන්ධයෙන් මේ රටේ රාජ්‍ය සේවකයින් මේ රටේ වෘත්තීය වේදින්ට සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ. ප්‍රතිව්‍යුහගත කරන්නේ මුවා වෙලා ජාතික සම්පත් විකිණීම ගැන ගැටලු තියෙන නිසා මේ සියලු කර්ම කාරණා විශේෂයෙන් අසාධාරණ බදු සංශෝධන ඒ වගේම ප්‍රතිත්‍රස්තපන්ත කියන කාරණා ද්විත්වය සම්බන්ධයෙන් වෘත්තීය වේදින්ගේ වෘත්තීය සමිතිය එකමුතු විදිහට අපි ඉදිරියට අපි වැඩ කටයුතු කරගෙන යනවා. වැඩ වර්ජන වලට යම් විරාමයක් ලබා දුන්නට අපේ වෘත්තීය ක්‍රියාමාර්ග අපේ සටන් ක්‍රියාමාර්ග වෙනස් වෙලා නැහැ. එළඹෙන දින කීපෙදී නැවතත් අපි සූදානම් යම් යම් ක්‍රියාමාර්ග කීපයකට එළඹෙන්න, විශේෂයෙන් මේ දින කීපෙදී
වෘත්තීය වේදිකාවේ වෘත්තීය සමිතිය එකමුතුවට අදාළ වෘත්තීය සමිති 47 විධායක සභාවන් රැස් වෙලා අපි මේට පෙර අලුත් අවුරුද්දේ පෙර යම් මූලික සාකච්ඡාවන් කීපයක් මූලික සැලසුම් කීපයක් අපි සාකච්ඡා කරා. ඒ සැලසුම් සම්බන්ධයෙන් අවසන් එකඟතාවයන් වලට මේ දින කීපෙදී ඔවුන්ගේ වෘත්තීය සමිති තුල ඔවුන්ගේ ක්ෂේත්‍ර තුල එකඟතාවය නැති කරගෙන මේ සතිය මැදදී බොහෝ විට බදාදා හෝ බ්‍රහස්පතින්දා දිනේදී වෘත්තීය සමිති එකමුතුව නැවත රැස් වෙන සූදානම්. ඉන්න අනතුරු වල වෙන සතිය හෝ දෙකක කාලය තුලදී මොන ආකාරයේ වැඩ පිළිවෙලක්ද යන්නේ විශේෂයෙන් අපි දකිනවා දේශපාලනයේ යම් යම් ආකාරයේ පෙරලි සිදුවෙන ආකාරයේ අනාවැකි පළ වෙනවා. මැයි දිනේ ඉස්සරහට එනවා වෘත්තීය වේදිකාවේ වෘත්තීය සමිති එකමුතු විතරක් නෙවෙයි තවත් වෘත්තීය සමිති එකමුතුන් පළල් පුළුල් එකමුතුන් ගොඩනැගීම් පවතිනවා. ඒ නිසා මේ සියල්ලත් එක්ක ඉදිරියේදී මොන වගේ වැඩ කටයුතු වලට යන්නේ කියන කාරණා සම්බන්ධයෙන් මේ සතියේ මැදදී අපි අවසන් තීන්දුව తీරන ගැනීමට නියමිතයි. ආණ්ඩුවට අපි කියන කාරණේ තමයි වෘත්තීය වේදීන් විදිහට මේ ගැටළු වෘත්තීමේ විසඳා ගැනීම වෙනුවෙන් ආණ්ඩුවට යම් අවකාශයක් ඉඩක් අපි ලබා දුන්නා. ආණ්ඩුව උත්සාහ කරනවා නම් මේ ලබා දුන්න ඉඩ අවභාවිතා කරන්න. ඒ ඉඩ හරහා මේ රටේ වෘත්තීය වේදීන් රවට්ටන්න, මේ රටේ වෘත්තීය වේදීන් බොරු කරන්න අපි විශ්වාස කරනවා. මේ ආණ්ඩුව ඊට වඩා වැරද්දක් තව සිදු කර ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා එතනට යන්නේ නැතුව මේ ප්‍රශ්නය කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් විසඳුම් ලබා දීලා සාධාරණ විදිහට මේ රටට යහපතක් වෙන විදිහට මේ රටට හිතකර විදිහට මේ ප්‍රශ්නේ විසඳන්න අපි සූදානම්. සාණ්ඩුවට අපි මේ අලුත් අවුරුද්ද ඉල්ලන කාරණේ තමයි ඒ වෙනුවෙන් තමන්ගේ කැපවීම සහ ඒ වෙනුවෙන් තමන්ගේ මැදිහත් වීම බහාම සිද්ධ කරන්න කියන කාරණය. ඒකේ වැඩවලදීකට යන්නේ නැහැ නේද? වෘත්තීය ක්‍රියාමාර්ගවල එක කෙලවරක් තමයි වැඩ වර්ජන කියන්නේ. මේ වැඩ වර්ජනේ එක් දින වැඩ වර්ජන තියෙනවා, සංකේත වැඩ වර්ජන තියෙනවා, දින භාගය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණ අඛණ්ඩ වැඩ වර්ජන වෙන්න පුළුවන්. නමුත් වැඩ වර්ජන කියන්නේ අවසන් කෙලවර. දැන් වෘත්තීය වේදීන් හදින අපි මේ බදු සටනේ අඛණ්ඩ වැඩ වර්ජනයකදී මේ සටන පටන් ගන්න මාස 6ක් ගියාට පස්සේ. ඊට හේතුව අර්බුදකාරී මොහොතක ජනතාව පීඩාවට පත් වෙලා ඉන්න මොහොතක ජනතාව එහෙම පීඩණයට පත් කරලා මේ අපේ ඉල්ලීම් දිනා ගන්න තැනක අපි ඉන්නේ නැහැ. හැබැයි දිගින් දිගටම ආණ්ඩුව බොරු කරනවා නම්, ආණ්ඩුව හදන්නේ රවට්ටන්න නම්, ආණ්ඩුව මේ ප්‍රශ්නෙම පැනලා කරයන්ලා යනවා නම්, මගයන්ලා යනවා නම්, ආණ්ඩුව අන්තිමට මේ රටේ වෘත්තීය වේදීන්ව මේ රටේ මේ වෘත්තීය සමිති ව්‍යාපාරේ තල්ලු කරන්නේ වෘත්තීය ක්‍රියාමාර්ග වලට නම්, වැඩ වර්ජන වලට නම් අවසානයේ ඒ තීන්දුවත් අපිට ගන්න සිද්ධ වෙන පුළුවන්. ඒ නිසා එතනට යා නොදී ජනතාවට හානියක් වෙන තීන්දුව වලට ආණ්ඩුව අපිව තල්ලු කරන්නේ නැතුව මේ ප්‍රශ්නේ ඊට වෙහැන් විසඳා ගැනීම සම්පූර්ණ වගකීම සහ අයිතිය ආණ්ඩුව සතුව තියෙනවා. ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කැක්කුමක්.